අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇත්තකේන හිරු ප්‍රවෘත්ති සමගින් මම බුද්ධිදනුකා බේසින්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති සමග සාකච්ඡාවකින් පසු වෛද්‍ය වර්ජනය අවසන් වෙයි. වනජීවී ඇමතිට එරෙහිව පින්නවලදී විරෝධයක්. කොටදෙනියාවේ පියකෝ සිදු කළ පිය ඇනුමකින් සය හැවිරිදී දියණිය මරුට. අනෙක් දැරියහා මව බරපතල තත්වයෙන් ජාතික රෝහලේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වේයි. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් පෙරේරා මහතාගේ ගමන් මග අවහිර කළ පින්නවල ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ පින්නවල අලි අනාථාගාරයේ අලියතුන් වෙනත් ස්ථාන වෙත ගෙන යාමට ඉඩ නොදෙන බව පවසමින් පෙරහැර සඳහා මතුව ඇති අලිපුරප්පාඩුව පියවීමට අලි පුහුණු කිරීමේ වැඩසටහන අද පින්නවල අලියනාථාගාරයේදී ආරම්භ වුණා. ඒ අනුව අද අලිපස්තනකු පුහුණු කිරීම ආරම්භ කරුණේ තිරිසරහා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් මහතාගේ ප්‍රධානත්වයෙන්. කබීර් හෂීම්, චම්පිකා ප්‍රේමදාසන අමාත්‍යවරුන් දෙම අවස්ථාවට එක්ව සිටි අතර අලියනාථාගාරය පිහිටි රඹුක්කන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ මහතා පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අලි පස්තේනා පෙරාලට ගිහිල්ලා නැහැ. ඒත් මේ පස්තේනා සද්දවලට පුරුදු වෙන්න ඕන. සෙනකක් අස්ස යනවා. අලි අස්ස යන්නේ. එනේ මේ මානසික තහරට හැදුවේ නැත්තම් එතන කලබලයක් ඇති වුණා. ඒ දේවල් නොවෙන්න මම තීන්දුව කෙරුවා. අද නැකතට මේ වැඩි පිළිල කරලා අපි හත් දෙනෙක් දැඬ දෙනවා. මෙම උත්සවයට සමගාමීව මාවනැල්ල අලුත් නුවර දේවාලයේ සිටින අලියා පින්නවලට බාර දී වෙනත් අලියෙකු දේවාලයට බාර දීමද සංවිධානය කර තිබුණා. උත්සවයෙන් අනතුරුව විශේෂවාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් මහතා එම ස්ථානයේ පිට පැන අවස්ථාවේ ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාගේ රථය හරස් කොට විරුද්ධය දැක්වුවා. විරෝධතා මධ්‍ය අමාත්‍යවරයා පිටව ගිය අතර අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතා එම ස්ථානයට පැමිණියා. ඇසළ මාසෙට මද වැටෙනවා අලුත් නුවර දේවාලයේ අලියට. එතකොට පෙරහැරක් කරගන්න බෑ. ඒ අලියා මෙහාට දීලා මෙතනින් පෙරහැර කරන්න පුළුවන් අලියා දෙන්න ඕනේ. අනික තමයි අලි පුරුදු කරලා පෙරහැරවල වලට යවන්න. ඉන්න ආයෙත් ඉන්නේ. ඒක තමයි අපි කරන්නේ. ඒක කොහොමද? අලි වැඩි ඉන්නේ. අලි අලියා දන්නේ නැහැ අලි ගැන. අලි ගැන කතා කරන්න මට දින තුනක් පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අද දහවල් සිට තාවකාලිකව අවසන් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. දවසේ පුවත විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය කළ පහර දීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 22 වෙනිදා ආරම්භ කළ වර්ජනය අද දහවල් වන තෙක් පැවැත්වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.
රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් සම්බන්ධයෙන් එකඟතාව පළ වූ බවයි. එකඟතාවයට පත්වෙච්ච කාරණා තමයි සයිටම් ආයතනයේ සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානයේ අත්විටීම සඳහා නීත්‍යානුකූල කටයුතු ඉතාමත්ම කෙටි කාලයක් තුළ සිදු කර අවසන් කරන බව. දෙවෙනියට සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් ගරු නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එතුමාගේ එකඟතාවය පළ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා කවුන්සලයේ ස්වාධීනත්වයට අබමල් රේණුවකින්වත් හානියක් වන කිසිදු පියවරකට කිසිසේත්ම ඉඩ නොතබන බව මේ පොරොන්දු ඉෂ්ට වු නැත්නම් එහෙම අඟහරුවාදා ඉඳන් නැවතත් අවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළමෙන් සයිටම් ආයතනයේ ශිෂ්‍ය බඳව ගන්නෙත් නැහැ උපාධි ප්‍රදානය කරන්නෙත් නැහැ ආයේ සයිටම් ආයතනයක් මේ රටේ පවතින්නෙත් නැහැ කියන එක තහවුරු වෙලා ඉවරයි. උන්මත්තක භාවයෙන් හැසිරෙන අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලනවා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ගෙනියන මේ වැඩපිළිවෙලට කකුලෙන් අදින්න එපා. යම් කිසි බාධාවක් සිද්ධ වුණොත් එදාට නැවත වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න අපි කිසිසේත් පැකිලෙන්නේ නැහැ කියන පණිවිඩය අපි ওই කකුලෙන් අදින අමාත්‍යවරුන්ට දෙන්න සූදානම්. තමන්ගේ ගෙදරට වෛද්‍යවරියක් ගේන්න ඕනේ කියලා හිතන රාජිත සේනාරත්න දිගින් දිගටම බලපෑම් කරමින් හිටියා. රාජිත සේනාරත්න ඇමතිවරයා සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැතුව අර ත්‍රස්තවාදී විදිහට තමයි වැඩ කරන්නේ. ඇත්තටම සැකයක් තියෙනවා. මොහු නාණ්ඩුවට විරුද්ධව යම් කිසි තවත් කුමන්ත්‍රණයක් කරනවද දන්නේ නැහැ. මොකද ඒවා කියන්නේ ඊළඟ ආණ්ඩුව පෙරළුවාමනේ. මොකද රාජිත සේනාරත්න ඇමතිවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉඳලා එළියට ආවට පස්සේ නිකුයි ආ ඒක ඇඳුරු දන් කරපු කුමන්ත්‍රණ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධව කරන කුමන්ත්‍රණකේ ඊළඟ ආණ්ඩුවක. ඒතොර යම් දවසක් කියන්න පුළුවන් මම ওই සයිටම් විරෝධී සටන හරහා තමයි මේ රජය අපහසුතාවයට පත් කළා මම අනිත් රජය පත් කරේ කියලා. මේ සාකච්ඡාවේ පුතුමාලා මේ පුතුමාලා රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා අතර තියෙන ප්‍රශ්නේ ජනාධිපතිතුමාට ඉදිරිපත් ඉතාම පැහැදිලිව කිව්වා. එතුමා කිව්වා කිසිම ආකාරයකට රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාගේ බලපෑමක් තිබුණත් ගණන් ගන්නේ නැහැ එහෙම. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අන අතරතුරේදී රාජ්‍ය මාධ්‍ය හරහා යම් ප්‍රචාරයක් යනවා ජනතා විරෝධී හමුවේ රජයේ වෛද්‍යදාරින්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හකුලා ගනී කියලා. එතකොට අපි මේ මාධ්‍ය භාවිතය සහ රජයේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් අර ඉස්සලා කියපු විදිහට නම් හැසිරෙන්නේ අපිට නැවත මේ සම්බන්ධයෙන් සිතා බලන්න වෙයි කියන බරපතල පණිවිඩයක් මේ අවස්ථාවේ දෙන්න ඕන. නෑ මේමයි සිංගිති ළමයි කීප දෙනෙක් ඉන්නවනේ ආණ්ඩුවේ. අර කියන්නේ පොයේ දවසට බාර අරින්න ඕනේ. ඒ වගේ කට්ටිය ඉන්නවා. පිස්සෝ කලබල වුණාට වෛද්‍යුරු කලබල වෙන්නේ නැහැ නේ. ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අතඩංගුවටගෙන රක්ෂිත බන්දනාගාරගත කිරීමට නියෝග කළ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම් කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අද බන්දනාගාර රෝහලට රැගෙන ගියා. උන්වහන්සේ අතඩංගුවට ගෙනුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් නැතුළු වී රජයේ දේපළවලට හානි කිරීමේ චෝදනාව යටතේයි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත් දහවල් 12ට පමණ බන්දනාගාර රෝහලට රැගෙන ගියා. ජාපාලද ප්‍රජාතන්ත්‍රවාදී මේක තමයි ഘോഷණය කරන්න තියෙන අයිතිය. ඒකට එරෙහිව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය එරිවෙන්න කියලා අපි මහ ජනතාවට කියනවා. උන්වහන්සේ බන්දනාගාර රෝහලට රැගෙන ගියේ ගිලන් රථයකින්. උන්වහන්සේට අමතරව රක්ෂිත බන්දනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා එම සංගමයේ තවත් සමාජිකයෙකු වැලිකඩ රක්ෂිත බන්දනාගාරයේ රඳවාත වෙනවා. අපි දිගින් දිගටම සනන් ගන්නවා. අපි එක නායකින් නැතුනොත් තවත් නායක දහස් ගණන් මේක අනිවාර්යයෙන් බිහි වෙනවා. ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පස්සෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජණයෙන් ඉවත් වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ සංගමය මේ සරණ දියාරු කිරීම හදනව නම් අපි ඔවුන් සමග එකඟ වෙන්නේ නැහැ. අපි හිතනවා වෛද්‍ය නිලධාර සංගමය මේ සරණ අත් නොහැර අපිත් එක්ක ඉඳී කියලා. අපි ඔවුන්ට අනිවාර්යයෙන්ම කියා සිටිනවා මේ සටන ශිෂ්‍යයන් සමග කරන්න කියලා. ඒ නැතහොත් ඔවුනුත් අපි ශිෂ්‍යරණ ඈත් වූ අවස්ථාවේ සලකනවා. මේ අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සහ පසුගිය 21 වෙනිදා සිසු උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පෙර අදිනේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් අද්දහවල් මහනුවර කොළ ප්‍රධාන මාර්ගයේ එක්මන් තිරුවක් අවහිර කරමින් විරෝධතාවකගෙන තිබුණා. විශ්වවිද්‍යාල සිසුන්ට පසුකෙදා එල්ල කළ ප්‍රහාරය ඉතිහාසයේ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායක දිවංගත රංජිත් නවරත්න මහතාගේ සිවවන ගුණානුස්මරණ උත්සවය පැවැත්ුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද වැඩියෙන්ම කුටි කාරණා පාර වැදින් මං හිතන්නේ හාමුදුරුවන්ටයි රණවිරුවන්ටයි කියලා මගේ විශ්වාසය. ඒ වගේම ඉතාම සූක්ෂම විදියට ජාතිවාදී අවශ්‍යර ආගම්වාදී අවශ්‍යර අද බලන්න දොස්තරු වර්ජනි ශිෂ්‍යයන්ට පහර දෙන මම දන්න ඉතිහාසය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේතරම් කූර ලෙස පහර දුන්නු අවස්ථාවක් මේ ඉතිහාසයේ නැහැ. ගහන දිහා බැලුවම අපිට පේනවා මොනතරම් අමානුෂික ලෙස පහර දෙනවාද කියලා. මම දැක්කා ප්‍රතිවරයක් කියනවා. උන් අහිංසකයි උන් වැරදිකාරයෝ නෙමෙයි. එහෙමනම් මේ නිවැරදිකරුවන්ටද මේ පහර දුන්නේ? මේ අහිංසකීන්ටද මේ පහර දුන්නේ? ඉලෑට ගැලෙන්න, ඔළුව පැලෙන්න, ලේ ගලන්න, කන් අඩි පැලෙන්න පහර දුන්නේ කාටද? හා නනඳුන්නේ කවුද?
අපි දන්නේ නැහැ කොයි එක්කෙනාට චෝදනා කරා. ඉදානම් අල්ලගන්නේ නැහැ කි ඕන එකකට බයින්ද තමයි ඔක කරේ කියලා ඒක අධිපතිය. දැන් විධායක බලය පාවිච්චි කරනවාද හැමෝ? ඒකයි මේ වෙලාව. මම මේක පටන් ගත්ත දවසින් ඉඳන් කිව්වා මේ දෙන්නට මේ මබුල හරියන්නේ නැහැ. කේන්ද්‍ර ගැලපෙන්නේ නැහැ මේ දෙකේ. දැන් ඔය දවසට දැබෑරුම වහලා තිබීම රටේ ආර්ථිකයට මහා පාඩුවක් නිසා අපි දැන් මේක අරින්න යනවා කියලා කියනවා. හැබැයි ඒකටම හරියන්නේ යාට දීලා තියෙනවා ප්‍රචාරක මාධ්‍ය. පුළුවන් තරම් බොරු, පුළුවන් තරම් බේගල් නොඑක් කතා හදමින් ඒ අය පතුරවමින් යනවා. ඒක ඉවරයක් නැහැ. මොනවා පැතුරෙව්වත් ජනතාව සත්‍ය දන්නවා. එකපාරක් වැටිච්ච වලේ තවපාරක් වැටෙන්නේ නැහැ. මාධ්‍ය මර්ධනය කළා. ඒ අයිතිකාරයන්ට ගෙන්නලා තර්ජනය කරන්නේ මේ විදියට දාන්න ඕන කියලා. මේවා දාන්න එපා කියලා. ඒ ඉඳ තමයි කරුණාවකින් වසන් වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වන්නේ වෛද්‍යවරුන්ගෙන් කොටසක් විදේශීය විශ්වවිද්‍යාලවලට සිසුන් යැවීමේ ජාවාරමකට සම්බන්ධ වී සිටීමේ හේතුවෙන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තිස්සමහරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. දිනේෂ් ගුරුවන්තර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා වෛද්‍ය ශිෂ්‍යෝ සාකච්ඡාවකට ගිය වෙලාවේ බහරදුම කියලා. පොළු අරගෙන සාකච්ඡාවල් යන සිද්ධා තියෙනවද? ඔය පෙරටුගාමි කල්ලි පෙරටුගාමි පක්ෂියට රටේ බලවේගයක් තියෙනවද බං අහන්නේ? සමහර අය ඉන්නවා විශ්වවිද්‍යාලයේ අවුරුදු 9ක් ඉගෙනගෙන. අර ලහිරු විජේසේකර කියන පුද්ගලයා කසාදම් බදලා ළමයිත් ඉන්නවා. අවුරුදු 9ක් විශ්වවිද්‍යාලයේ අවුරුදු 32යි. මේක බිස්නස් එකක් කරගෙන මේගොල්ලෝ. ඇයි මේ වෛද්‍යවරු ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කඩුවට විරුද්ධ? මොකද මේ දොස්තරවරු තමයි පිටරට තියෙන වෛද්‍ය විද්‍යාලවලට ශිෂ්‍ය වරින්නේ මේගොල්ලෝ. මහා පරිපාටි ජාවාරමක්. මේ අතර මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාද සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අදහස් පළ කළා. මේ සයිටම් ප්‍රශ්නේ දැන් කොයිතරම් පරණද? ගිය රජය විසින් ආරම්භ කරපු පළියට ඒ ප්‍රශ්නේ එලෙසම තියන්න දෙන්න හැකියාවක් නැහැ. මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ රටේ විසඳපු එකම ප්‍රශ්නේ මොකක්ද? පවර ගන්නව නම් පවර ගන්න ඕනේ, මේක දෙනව නම් දෙන්න ඕනේ, මේක මොකක් හරි කරලා මේක විසඳීමේ වගකීම තියෙන්නේ රජයට. මේක මේ පහුගිය රජයේ ප්‍රශ්නයක්. ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ කියලා අත සෝදා ගැනීමට හැකියාවක් නැහැ. වෛද්‍යවරු වර්ජනය කරපුවාම මේ ඇමතිවරුන්ට බෙහෙත් නැති වෙන්නේ නැහැ නේ. යාලා බෙහෙත් ගන්න සිංගප්පූරුවේ හමුදාවත් එක්ක හැප්පෙනවා, හාමුදුරුවොත් එක්ක හැප්පෙනවා. එහෙමදි වට අවසානයේ රටට කීර්තිය ගෙනත් දෙන ක්‍රිකට් කණ්ඩායමත් එක්කත් හැප්පෙනවා. මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ හිරිහැර කරන අන්තවාදීන්ට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම කනගාටුදායක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරනවා. ඇය මේ අදහස් පළ කළේ නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මුස්ලිම් ජාතිකයන්ගේ දෛනික රම්සාන් උපවාසය අවසන් කරමින් සිදු කෙරෙන ඉෆ්තාර් උත්සවයක් නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ඊයේ පසුරුවේ පැවැතුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. 2013 ඉඳලා එක්තරා රජයක් විසින් හදපු ජාතිවාදී අන්තවාදී කණ්ඩායමක් මුස්ලිම්වරුන්ට කරදර කරන්න පටන් අරන්. ගහනවා, කඩනවා, බිඳිනවා, ඔවුන්ගේ ගෙවල් ව්‍යාපාර කඩසාප්පු ඔවුන්ට නිඳා කරනවා පාර යනකොට මේ වගේ නොයෙකුත් සිද්ධීන් තියෙනවා. මම අතිශයින්ම කනගාටු වෙන්නේ මේ සුළු අන්තවාදී කණ්ඩායමේ නායකත්වය ගන්න අය ඉන්නවා අපේ උතුම් බෞද්ධ ධර්මයේ සංකේතයක් වන චීවරය දාගෙන ක්‍රෝධය, තරහ, ඊර්ෂ්‍යාව පතුරවන මේ කටයුතු වලට නායකත්වය දෙන්නේ අපේ බුද්ධාගමට සම්බන්ධයි කියන සිවුරු දාගෙන ඉන්න කෙනෙක්. අතිගරු ජනාධිපතිතුමා, ගරු වගමැතිතුමා පොලිසියට පැහැදිලිව නියෝග දීලා තියෙනවා. පොලිසිය මොන හේතුවකට මන් දන්නේ නැහැ පස්ස ගහලා තියෙනවා. ඔවුන්ට අයිති කාර්යභාරය හරියාකාරව කටයුත්මක් කරලා සමහර තැන්වල අපි ඒකට අතිශයින් කනගාටු වෙනවා. මුළු මහත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙනුත් මුස්ලිම් ජනතාවට අපගේ කනගාටුව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම ක්‍රිස්තියානි ජනතාවටත් විවිධ කරදර පහුගිය කාලයේ සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් අපගේ කනගාටුවක් ප්‍රකාශ කරනවා. රට පත්වැති තත්වයට රටේ ජනතාවත් වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 12 වන මහා සමුළුව අමතමින්. මෙහෙම ආණ්ඩු පාණ්ඩු වැදිච්ච එක ආල් කන පොළොවේ පස් කන දෙයියන්ගේ හාලුත් කනවා. මොකද පාණ්ඩු වැදිච්ච එකට තේරෙන්නේ මේක දෙයියන්ගේ හාල් කියලා. මේ ආණ්ඩුවත් ඒ જાතියක. ඉතින් ඒ නිසා මෙහෙම ආණ්ඩුත් එක්ක රටවල් හදලා නැහැ ලෝකෙ කොහෙවත්. හදපු තැනකුත් නැහැ. හැබැයි අර කතාවක් තියෙනවා මේ විනාශයකින් තොරව අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේ යන්නේ පරණ එකේ නිකන් අපිට පේන්නේ විනාශය. ඒ විනාශයෙන් පස්සේ මොකක් හරි අලුත් එකක් බිහි වෙයි.
රටේ මිනිසුන් ද පිස්සුනේ දන්නව මුන් පට්ට හොරු දේශපාලනේ කරන්නෙම ගසාගෙන කන්න ඔක්කොම දරගෙන උන්ටම කෙලිනෝ ඒ නිසා රටේ ජනතාවත් වග කියන්න ඕන දැන් මේ රට තියෙන තැනට ඒක ආයතන පද්ධතියක් තියෙනවා බිලියන 34ක තැන්පත් වරන් තියෙනවා ජනතාවගෙන් මුළු ව්‍යාපාරෙම වටිනාකම තියෙන බිලියන 16යි දැන් මහ බැංකුව ඒක වැටෙන එක නවත්තන්න දැන් සමහර තැන්පත් කරුවන්ට කියනවා සල්ලි ගන්න යන්න එපා සම ආයතන විකුණන්න හදන්න මේ වගේ පාඩු වෙච්ච ආයතන ගන්න එක්ක කළු සල්ලිකාරව රටට එන්න ඕනේ එහෙම නැත්නම් බැඳුම් කර වගේ වංචනිකයෝ ගන්නෝ සාමාන්‍ය අරක්කු බෝතල් කරන සමාගම් දවස් 15න් 15ට ආණ්ඩුවේ බද්ද ගෙවන්න. ඒ බද්ද ගෙව්වට පස්සේ තමයි ඊළඟ මාසේ අරක්කු බෝතල් කරන්න පුළුවන් බලපත්‍ර හම්බවෙන්නේ. දැන් මේ සමාගම මැයි මාසේ අවසන් වෙනකොට කෝටි 32ක් රජයේ බදු ගෙවලා නැතුව රඳවන් ඉන්නේ. හැබැයි සුරා බදු කොමසාරිස් ජෙනරාල් ජූලි මාසේ 31 වෙනිදා දක්වා බලපත්‍ර දීලා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ ආයතනයට. මහ බැංකුව කොල්ල කෑ වගේම දැන් රජයට ලැබෙන දින බදු ටික බාණ්ඩාගාරයට යවන්න නැතුව ළඟ තියාන බිස්නස් කරන. සේවක බාරකාර අරමුදලේ තියෙනවා බිලියන 248ක්. සේවක අර්ථසාධක අරමුදලේ තියෙනවා බිලියන 1705ක්. දැන් ආණ්ඩුව මේකටත් බද්දක් ගහලා තියෙන්නේ. පොඩි බද්දක් නෙමෙයි 128ක් සේවකයන්ගේ අරමුදල් නිදහස් කරගන්න වෙලාවේ අරමුදලේ ප්‍රමාණය මත 114ක බද්දක් යෝජනා කරලා තියෙනවා. මෙරටේ ආර්ථික වර්ධන වේගය වත්මන් රජේ විසින් 3.2 දක්වා පහළට ගෙනවිත් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ බත්තරමුල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. මීට කලින් අපි හැම ආණ්ඩුවකටම කිව්වේ එක්කෝ ජනතා ද්‍රෝහියාන්, දේශද්‍රෝහියාන්. දැන් මේ ආණ්ඩුවට අපි අලුතෙන් කියනවා සල්ලාලා. ජනවාරියට බාර ගන්නකොට තිබ්බ රටවත් දැන් ඉතුරු වෙලා තියෙනවා. අතන ඉන්නවා ගම් වතුරට ලක් වෙලා, හානි වෙලා, දේපළ අස්සරණ වෙලා, හිමි වෙලා. දරුවට ඉස්කෝලේ යන්න සුදු ඇඳුම නැතුව ඌලන දරුවෝ. මේ දරුවන් වෙනුවෙන් සත පහක් වැය නොකරන ආණ්ඩුව කෝටි 40ක් වීදම් කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය අලුත් කාර්යාලයට බඩු ටික ගේන්නේ. සල්ලාලා ආණ්ඩුවක් නෙවෙයිද? ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට දෙනවා වෙනම දීමනාවල් ලක්ෂ 5 ගානේ මාසෙක. අධීක්ෂණ මන්ත්‍රී කියලා පට්ටම දීලා ලක්ෂ 7ක පමණ මුදලක් හැම මන්ත්‍රී කෙනෙකුටම ආණ්ඩු පක්ෂයේ ඉන්න මාසිකව වෙනම ගෙවනවා. ඒ සියලු බරපතල තියෙන තමුන් වහන්සේලාගේ කරමත. මේක තමයි සල්ලාල ආණ්ඩුව 3.2කට ආර්ථික වර්ධන වේගය පල්ලෙහාට වැටුවයි කියන්නේ. මහජනයාගේ අතේ මුදල් ගැවසීම සීමා වෙනවයි කියන්නේ. ව්‍යාපාරිකයෝ කියනවා ව්‍යාපාර හරියන්නේ නැහැ. බැංකුවෙන් ණය ගන්න බෑ ණය පොඩි අනුපාතය ඉහළ ගිහිල්ලා. මහා හොරකම මංකොල්ල කරා බැඳුම් කර වංචාව. හොරකමෙන් මෙච්ච පාඩුව ගණන් හදලා කියලා නිම කරන්න බැරි එකම හොරකම. ඒ හොරකම කරමු අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා තාම නිදැල්ලේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ පෑරා ඉන්නවා නිදැල්ලේ. අරක්කු සමාගම් මිලදී ගන්නවා ඒවා අලුතෙන් කර්මාන්තශාලා පටන් ගන්නවා මඩ කලපුවේ. බැඳුම් කර හොරු ඒ සල්ලි වලින් පත්තර ගහනවා. ඔය පෙන්වෙ නැති වුණාට රූපවාහිනී නාලිකා දෙකක් මුදල් ණයට දීලා මිලියන ගාණක් පාලනය තමන්ගේ අතට අරන් තින්නේ බැඳුම් කර හොරා. විහාරාධිපති හිමිනමකගේ කැමැත්ත නොමැතිව කිසිදු විහාරයක කටයුතු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බව අස්කිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම දමානන්ද හිමියන් පවසනවා. රන්ගිරි දඹුලු රජමහ විහාරය සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සිදු කළ ප්‍රකාශය හා බේවන විට මතු ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අස්කිරි විහාරය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අකිල විරාජ් අමාත්‍යවරයා තුමාගේ ඒ කතාවෙන් පස්සේ මම ජනාධිපතිතුමාට කතා කළා. දුරකථනයේ කතා කළා මේ සිද්ධිය කිව්වහම එතුමා මේ පිළිබඳ කිසි දෙයක් දන්නේ නැහැ, ඒ වගේ කටයුත්තකට ඉඩ තියන්නේ නැහැ කියන එක මට එතුමා දැනුම් දුන්නා. අකිල විරාජ් අමාත්‍යවරයා ඒ කතාව තුළ තහවුරු කරන්න උත්සාහ කළා. මම එතුමාට මේ සඳහා යම්කිසි අනුබලයක් ලබා දුන්නා කියලා මම තරයේම ප්‍රකාශයේ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම මම මේ පදවියට පත් වෙලා මාස 3ක් වෙන කාලයක් ගියාට පස්සේ මෙතුමා සාකච්ඡාවක් කරගත්තා. සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කියන පටන් ගත්තා 1996 ඉඳලා 2015 දක්වා රන්දිදම් රජමහා විහාරයේට දෙවෙනි පාර්ශවකින් විදේශීය සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළාය. ඒ අනුව දවසකට ලක්ෂ 10ක් 15ක් වෙන මුදලක් ලැබුණාය. මම මේ අකිල විරාජ් අමාත්‍යවරයාට කිව්වා ඒ වගේ මුදල් අවභාවිත වෙලා තියෙනවා නම් විමර්ශනයක් කරන්න. මේ අමාත්‍යවරයා ඒගෙන කිසිවක්ම නොසලකා රන්දිදම් රජමහා විහාරයේ ලිංග විහාර කැබිනට් පත්‍රයකින් හොරාගෙන කටයුතු කරන්න සාකරන. අපට පේන දේ තමයි අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමා කරන කියන කටයුතු වලින් ශාල හානිකර අද්භූතකාරී තත්වයක් ගත වෙමින් පවතිනවා. ඒ සාංගික දේපළ රජයේ පවරාගෙන කටයුතු කිරීමක් මෑත කාලයක් දෙවලා නැහැ. ඒක බලපතල අපරාධයක් වරදක්. විහාරාධිපති හිබිදමකගේ කැමැත්ත නොමැතිව මේ කිසිදු විහාරස්ථානයක කටයුතු කිරීමට හැකියාවක්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත්තේ නැහැ. අපි සතුටු වෙනවා. SB දිසානායක ගරු අමාත්‍යතුමා අපේ මහා විහාර වලින් සමාව ඇදී හිටියා යම් කිසි වරදක් වුණා නම් ඒ පිළිබඳව එතුමාටත් අපේ ප්‍රසාදය පළ කරනවා. අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යතුමාටත් කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා සමග හැප්පෙන්න යන්න එපා. ඒක තමන්ගේ වලකපා ගැනීම. පසුගිය කාලවල කෝටි 800කට වැඩි මුදල් ප්‍රමාණයක් කුතු වෙලා තියෙනවා මෙම සංගිරි දඹුලු විහාරස්ථානයේ. නමුත් මෙම මුදල් පෙන්නලා තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ ස්වාමින් වහන්සේම කියා සිටිනු ලැබුවා මේ සම්බන්ධයෙන් මෙතන බොහෝ දූෂණ වෙලා තියෙනවා. ඒ අනුව තමයි මම විශේෂ බාර අමතර විදිහට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ. අපේ යුතුයකමක් අපි බෞද්ධ වශයෙන් මේ මුදල් ආරක්ෂා කරලා දීලා මේ ලෝක උරුමයන් සංරක්ෂණය කිරීමට යෙදවීම මේ ටිකට් එකෙන් ලැබෙන ආදායමෙන් අනෙකුත් පන්සල් 100 සංරක්ෂණය කරන්න නඩත්තු කරන්න මේ පන්සලෙත් ඕනම වියදමක් වෙනුවෙන් ඒ ස්වාමීන් වහන්සේ ලබා දෙන්නත් පුළුවන්කම කියනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් මිරිගම කොටදෙනියාව ප්‍රදේශයේ පියකු විසින් තියුණු ආයුධකින් පහර දී සිය සය හැවිරිදි දියණිය ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය දැරියගේ මවට සහ සහෝදරියටද පියා විසින් තියුණු ආයුධකින් පහර දී ඇති බවයි. පවුල් ආරවුලක් දුරදිගේ යමෙන් මෙම පහර දීම සිදු තිබුණේ ඊයේ රාත්‍රියේ 11:35ට පමණ. සකකරු පවුලේ සමාජිකයන් සමග නිතරම ගැටුම් ඇති කරගෙන ඇති අතර ඊයේ රාත්‍රියේද එලෙස ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ විමසීම සඳහා අසල්වැසියන් නිවසට පැමිණි අවස්ථාවේ ඔවුන්ටද සැකකරු මරණීය තර්ජන එල්ල කර තිබුණා. පසුව ප්‍රදේශවාසීන් නිවසින් වෙන්ව සිටින එම පවුලේ වැඩිමහල් පුත්‍රයෙකු වෙත මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා. ඔහු පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී මව සහ නැගණියන් දෙදෙනා කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටිනු දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මිරිගම රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා. පොලිසිය පවසුවේ හය හැවිරි දියණිය රෝහල් ගත කිරීමට රැගෙන යාමේදී මීගොස් සිටිහයින් දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මිරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවයි. බරපතල කැපුම් තුවාල සහිතව සිටි වයස අවුරුදු 9ක දියණිය සහ මව මිරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වතු පිටිපල රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. ජාතික රෝහලට ඇතුළත් කළ මව මේවන විට ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාරයකකෙයි. පොලිසිය පැවසුවේ නිවස ආසන්නයේ වනරොදක සැකව සිටියේදී අත්අඩංගුවට සැකකාර පියා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. දැන් හිරුසියයේ විශේෂාංගය. මේ වීරවිල රජයේ ලක් පොහොර කපටාවයි. ගොවීන් චෝදනා කරන්නේ මෙහි ගබඩා කර ඇති ප්‍රමිතියකින් තොර පොහොර වගන ලබා දීමේ ක්‍රමවේදයට මුවාවී බලහත්කාරයෙන් තමන්ට නිකුත් කරන බවයි. වීරවිල ගොවි ජන සේවයකින් අපිට මේ කන්න එකට ලබා දෙනවා 50,000ක මුදලක්. අපි පොලියත් එක එක ගොයන් කපයි වුණාම දෙන්න ඕන බැංකුවට. මෙදා පොහොර ගන්න කිව්වහම ඉතින් අපි කිව්වා අපිට පොහොර අවශ්‍ය නැහැ කියලා. ඒත් ඉතින් බැංකුවෙන් කිව්වා නිවාර කරලා තියෙනවා ගන්න කියලා. කොහොම ගල් වෙලා තියෙන්නේ මේ ඔක්කොම අපි දැන් මහන්සි වෙලා ආපහු මේවා තලන්නත් ඕනි. හිරු CIA කල ගවේෂණයේදී හෙළි වූයේ මෙම පොහොර පසුගිය රජයේ සමයේ සහනාධාර පොහොර ලෙස ලබා දුන්නේවා බවයි. වීරවිල ගබඩාවේ පොහොර නිකුත් කිරීමේ නිලධාරිනිය අපගේ ප්‍රශ්න කිරීම හමුවේ මෙලෙස අදහස් පළ කළා. මේ අලුත් පොහොර නෙවෙයි කියන්නේ. ඔය අපේ කලින් හැමදේම. කියන්නේ කලින් පැදී තිබිච්ච කාලේ. මේ කාලේ නපුවේ මිස්. ඒක තමයි දැන් ඔය හැම කෙනම අලු මාරි කරලා දෙන්නේ. අපිට ඒක ඕවම ගන්න මලු මාරි කරලා දෙන්න කියන බෑ. ඒක අනිත් තැන් වල මලු වලට මොකද කරන්නේ? ඒක දිනුවම් මාරි කරලා දාන්න කවවල සිර වලට දාලා නිසි ප්‍රමිතිය නොමැති මෙම පොහොරේ දීම තුළින් ගොවීන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබේද? වගනය ලබා දීමට මුවාවි ගොවීන්ට මෙලෙස කල් ඉක්ුත්තු ප්‍රමිතියෙන් තොර පොහොර නිකුත් කිරීම කොතරම් සාධාරණද? අවසානයේ නැවතත් අසරණ වන්නේ මෙම ගොවීන්ම නොවේද? පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසල පිහිටි පොදු වැසිකිළියක් තුළ ජීවත්වන දරු පවුලක් පිළිබඳව පසුගිය දා අප තොරතුරු වාර්තා කළා. එම අනාවරණයෙන් පසු උතුරු මැදපළාත් සභාවේ මැදිහත් වීමෙන් ඔවුන්ට නිවසක් ඉදිකර දීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය පත්තිනි දේවාලය අසල පිහිටි පොදු වැසිකිළිය සිය නිවස කරගෙන ජීවත්වන දරු පවුලක් පිළිබඳව අප පසුගිය දා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළා. වැසිකිළිය තුළ ජීවත්වීම නිසා සමාජයෙන් කොන්වීමට පවා ඔවුන්ට සිදුව තිබූ අතර නිවසක් ඉදිකර දෙන බවට බලධාරීන් දුන් පොරොන්දු පුස්සක් බවට පත්ව තිබුණා. කවුරු හරි පුළුවන් කෙනෙක් හිටියා නම් අපිට උදව් කරන්න මතය පිං සිද්ධ වෙයි.
අප මේ දරු පවුල පිළිබඳව පසුගිය දාකල අනාවරණයෙන් පසුව නිවසක් තනා දීම සඳහා පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පර්චස් 12ක පමණ ඉඩමක් ලබා දීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. සමෘද්ධි අමාත්‍යාංශයේ මගින් රුපියල් ලක්ෂ 5ක මුදලක් නිවස ඉදිකිරීම සඳහා ලබා දී ඇති අතර එහි වැඩ කටයුතු ආරම්භ වුණේ තමන් කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේද සහභාගීත්වයෙන්. හිරුවේගේ මහත්තයලාට නෝන්ලාට මිස්සලාට ඔක්කොටම කාර්යාලේ වැඩ කරන ඔක්කොටම ඇත්තටම ගොඩක් පිං ආවා ඉතින් මේ ටොයිලට් වලින් ගොඩ ගත්ත මේ මාතරු ඉඳලා තමයි අපිට මෙච්චර ඉක්මනට ගොඩට එන්න හම්බුනේ හපායි ඉඳලා දැන් තමයි එළියට ඒවිලා තියනේ දැන් ලක්ෂ පහක් දැන් මදි වෙනවා මේ වැඩේ කරගෙන යන්න ඕරි කියනම් පුළුවන් උදුවක් කරන්න गोविजन सम्मेलन පූජා භූමිය ගසකට සිය මව සමග නිදා සිටියේදී පසුගිය 21 වනදා අතුරුදාන් වූ වයස අවුරුදු 3ක දැරිය ඊයේ කතරගම කඳ සුරුදුගම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වෙල්දසලක් අසල සිටියේදී හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය හම්බන්තොට රෝහලට යොමු කර ඇති බවයි. පසුගිය 22 වනදා මඩකලපුව නගරයේදී පෞද්ගලික බස් වාතයක් සහ ළඟම බස් වාතයක් තරඟකාරීව දහවණය වන ආකාරයත් පාදක මාරුව මතදී එම බස් වාත දෙක ගැටෙන ආකාරයත් ඒ අසන්නේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. අන්තර්පාසල් පිළිමනුන් ප්‍රතිදැකීමේ රද්ද කරගාවියේ අග්‍රාමාත්‍ය කුසලානය දිනාගන්නට කුරුණෑගල මලිදේව විද්‍යාලය සමත්නේ අවසන් තරඟයේදී කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 22ට 20ක් ලෙස පරාජය කරමින් තරඟයේ පළමු වරදේ නිමාවන විට ලකුණු 5ට 3ක් ලෙස මලිදේව ක්‍රීඩකින් පෙරමුණේ පසු වුණා. අන්තර් විශ්වවිද්‍යාලීය එල්ලේ තරඟාවලියේ කාන්තා ශෝරතාව දිනාගන්නට කැලණිය විශ්වවිද්‍යාලීය කණ්ඩායම සමත්ුනේ අවසන් තරඟයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කණ්ඩායම ලකුණු 4ට 3ක් ලෙස පරාජය කරමින් කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවති තරඟාවලිය සඳහා කණ්ඩායම 11ක් එක්ව සිටියා. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න tire දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. දැලි තමයි රාත්‍රී 9:30ට I want.